අපි හඳුන්නේ තව ප්‍රශ්නයක් මම අහන්න. ඒක තමයි අපිට දැන් දැන් අපි දැන් අර අපි ඉස්සෙල්ලා කරපු ධර්ම සාකච්ඡාවෙදී අපි අද ඉස්සෙල්ලාම අර සත්පුද්ගල සංඥාව නැති වුණාට පටවි කියන සංඥාව ලබා ගත්තට පස්සේ එතකොට එතනදී දැන් මේ අර අම්මා තාත්තා මම කියන ඒ තියෙන ඒ කියන සංඥාවෙන් මිදිලා මේ මනුස්සයා අර පටවි සංඥාව තුළ ඉන්නකොට ඒකත් අනිත්‍ය කියලා දැක්ක නැති අවස්ථාවක් අපි විස්තර කළොත් එතන එතන අනිත්‍ය කියලා දකින්න ඕනේ කියලා මාසෙ විස්තර කළා. ඒකත් අර සිත බැහැ ගන්නවා කියලා. එතකොට අර ඒ අවස්ථාවේ මනුස්ස පටවි සංඥා අපි තුමු පටවි සංඥාව ඉන්නවා කියලා කියන්නේ. එතකොට මේ පටවි සංඥාවේ ඉන්නකොට එතන පේනවා අර සියුම් වශයෙන් අවිද්‍යාව. මේ පටවි සම්බන්ධයෙන් මේ මනුස්ස සංඥාවක් තියෙනවා කියනවා අපි හඳුන්නේ අවිද්‍යාවක් තියෙනවා කියන එකනේ. එතකොට يعني සියුම් අවිද්‍යාවක් තියෙන ඒනට මේ මනුස්සයාට පංච උපාදාන ස්කන්ධ අනිත්‍ය දකින්න පුළුවන් වෙලාවේ. අර අම්මා කියන එක ඒ තාත්තා කියන්නේ මම රට ජාතිය ඒ වගේ වචන ඉන්නේ නැති නිසා පංච උපාදාන ස්කන්ධ අනිත්‍ය දකින්න හැබැයි විද්‍යාව يعني පටිසමුප්පන්නේ අවිද්‍යාව සියුම් වශයෙන් තියෙනවා. ගෝහන්සේ අර කියනවා මාර්ගයේදී අර මූලික වශයෙන් වෙන්නේ අර අවිද්‍යාව තුනී වෙන කතාවක් කියලා අපි හඳුන්වන්නේ. අර අන්තිමට ඔබ වහන්සේ කිව්ව අර වේගයත් එක්ක ඥාන දර්ශනත් එක්ක තමයි අර අවිද්‍යාව කියන එක එහෙම් පිටින්ම කපලා විද්‍යාව පහළ වෙන අවස්ථාව විස්තර කරන්නේ. ඒක අපි හඳුනේ තව ටිකක් විස්තර කරන්න බුණාද ඒක හරියද මම කියන කතාව ඒක ධර්මයට එහෙම යම් කෙනෙක් ඒ පටවි සංඥාව තුළ ජීවත් වෙනවා නම් ඒ කියන්නේ පටවි සංඥාව කියන්නේ තද ස්වභාවයේ නුවණින් දකිනේ එහෙනම් ඒ තද ස්වභාවයේ පුරේ නුවණින් දකිමින් ඒ පටවි සංඥාවේ අනිත්‍යභාවය තුල ජීවත් වෙනවා නම් එයා ඒ මොහොතේ අවිද්‍යාව තුල නැහැ මොකද එයා පටවි සංඥාවේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්නේ සත්‍යයෙන් ඒ මොහොතේ අවිද්‍යාව තුල නැහැ තේන්න ඒ මොහොතේ අවිද්‍යාව තුල නැහැ නමුත් එයා පටවි සංඥාවේ අනිත්‍යභාවය දකිමින් දැන් ජීවත් වෙනවා ඒ ජීවත් වෙන මොහොතක් පාසා එයා අවිද්‍යාව තුල ඒ මොහොතේ නැහැ තේන්න සංස්කාර රැස්වීමක් නැහැ මොකද අනිත්‍ය සංඥාව තුල ඉන්නේ අනිත්‍ය සංඥාව තුල ඉන්න සංස්කාර රැස්වීමක් නැහැ නමුත් එක ෂණයෙන් එයා තුල අනිත්‍ය සංඥාවෙන් බැහැර වෙන මොහොතයා කොතනදී මේ සත්පුරුජංගය තුල ඒක හොඳට තේරුම් ගන්න ඕනේ නේද? එහෙනම් දැන් කෙනෙක් අපි දුමු සතර පරිපට්ඨාන ධර්මයන් තුල කායાનුපස්සනාව තුල හැම වෙලාවම සතිය සිහිය පිටවගෙන ඉන්නවා. නමුත් ඒක ෂණයෙන් කායાનුපස්සනෙන් එයා බැහැරට වෙන මොහොතේම එයාගේ හිත කොතෙන්ද යන්නේ? සත්පුරුජංගයෙන් තුල තියෙන්නේ. මේ මොහොතේ සත්පුරුජංගයෙන් තුල තියෙන්නේ. තේරෙනවද? ඒතකොට මේ සත්පුරුජංගයෙන් වැඩෙන තැන ආයිමත් අවිද්‍යාව තේන්න නමුත් එයා අනිත්‍ය සංඥාව තුළ ඒ මොහොතේ ඉන්න මොහොතක් පාසායේ අනිත්‍ය සංඥාව විසින් අපිට සංස්කාර රැස් කළ දීමක් නැහැ සංස්කාර රැස් කළ දීමක් නැහැ තේන්න නමුත් අනිත්‍ය සංඥාවේ මොහොතක් හෝ බැහැරට යන වෙලාවෙ එහෙම නැත්නම් අනිත්‍ය සංඥාවේ ආස්වාදයට අහු වෙන වෙලාවෙ අන්න අපි ආයිමත් සංස්කාර රැස් කර ගන්නවා තේන්න යමෙක් යම් සංඥාවක් තුළ ඉඳන් අනිත්‍ය සංඥාව වඩනවා නම් ඒ අනිත්‍ය සංඥා වැඩිම තුල සකස් වෙනා වූ ආස්වාද ජනක හිතත් ඒ මොහොතේම අනිත්‍ය වශයෙන් දකිමින් ඉස්සරහට යනවා. එතෙන්දී එයා අවිද්‍යාව තුල නැහැ. නමුත් යම් කෙනෙක් අනිත්‍ය සංඥා වඩමින් ඒ අනිත්‍ය සංඥා තුල සකස් වෙනා වූ ආස්වාදයට බැඳෙමින් නම් ඉන්නේ එයා ඒ අනිත්‍ය සංඥාව තුලත් භවයේ සකස් කර ගන්නවා. සංස්කාර සකස් කර ගන්නවා. තේරෙනවද? එයාට තේරෙන්නේ නැහැ එයා අනිවාර්යයෙන්ම සප්තබොජ්ජංගයන් තුල බැසගෙන ඉන්නවා. සප්තබොජ්ජංග තුල තියෙන රැවටීම එක තමයි අපි රග්ගාල ඒකට කොටු කරනවා. තේරෙනවද? ඉනිසා යම් කෙනෙක් අනිත්‍ය සංඥාව තුළ ජීවත් වෙලා ඒ අනිත්‍ය සංඥාවේ ආස්වාදයක් අනිත්‍ය වශයෙන් දකිමින් කටයුතු කරන මොහොතක් පාසා ඒ මොහොතේ ඒ නිමේෂයේ අවිද්‍යාව තුළ නැහැ. ඒ නිසා සංස්කාර රැස්වීමක් නැහැ. සංස්කාර රැස්වීමක් අනිවාර්යයෙන්ම නැති නිසා භවය සකස් වෙන්නේ නැහැ ඒ මොහොතේ. නමුත් එයා ඒ ආස්වාදයට බැඳෙන මොහොතේ අනිවාර්යයෙන්ම යා සප්තබොජ්ජංගයන්ට බැඳෙනව නැවතත් සප්තබොජ්ජංගයට බැඳුන මොහොතේ ඊට අදාළව කුසල් සංස්කාරය සකස් වෙනවා. දැන් කෙනෙක් අනිත්‍ය සංඥා වඩමින් ඉන්නවා කායાનුපස්සනා වඩමින් ඉන්නවා. කායાનුපස්සනා වඩමින් ඉන්න ගමන් එක පාට යාගේ හිත කායાનුපස්සනාව තුළ සකස් වුණා වූ ආස්වාදයට බැඳෙනවා. ආස්වාදයට බැඳෙන මොහොතෙම එයා මැරෙනවා. එයා මැරුණ ගමන් මොකද වෙන්නේ? යා මැරෙන්නේ මේ කායાનුපස්සනාව පිළිබඳ චිත්තයකින් නෙමෙයි. එයා මැරෙන්නේ කායાનුපස්සනාව නිසා සකස් වුණා වූ සප්තබොජ්ජංගයේ ආස්වාදෙ තුල. ඒ සප්තබොජ්ජංගයේ ආස්වාදය තුල යා කවදාකවත් සෝවන් ඵලයට පත් වෙච්ච කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. එයා ගිර ශාස්ත්‍රීය දෙවියන් අතර හෝ නැත්නම් ශාස්ත්‍රීය මිනිසෙක් අතර ඉපදිනවා මිසක් අනිත්‍ය සංඥා වැඩි වෙන්නේ නැති නිසා
එයා සෝවාන් ඵලයට පත් වෙන්නේ. නමුත් මැරෙන්න මොහොතකට ඉස්සෙල්ලා එයා කායනුපස්සනාව තුලයි හිටියේ. නමුත් කායනුපස්සනාව තුල එයා ආස්වාදයට බැඳුනා. බැඳුනා කියන්නේ එයා සප්තබොජ්ජංග වලට බැඳුනා කියන කාරණේ. ඒ සප්තබොජ්ජංග කියන්නේ බැඳෙන මොහොතේ අනිවාර්යෙන් මෙයා ධ්‍යාන හිතක් සකස් කරගෙන හිටියනම් රූපාවචර භ්‍රමතලයකට යන්න පුළුවන්. ධ්‍යාන හිතකින් ඒ හිතත් ආස්වාදේ තුල ඉඳලා කාමච්ඡන්දයක් සකස් කරගත්ත හිටි සකස් කරගෙන හිටියනම් ඒ අනිවාර්යෙන්ම දිව්‍ය තලයෙන් තමයි උපත්ති සකස් කරගන්න. විදර්ශනා වැඩුව කියලා හරියන්නේ නැහැ. මොකද මරණ මොහොතේ අනිත්‍ය සංඥාව මතක ලගත්තේ නැහැ. සප්තබොධ්‍යංගයට අදාළව තමයි ඊළඟ චිත්තය සකස් වෙන්නේ.